දිරි පස්සේ තදට ෆ්ලුව ගැහැතුුණා ලට්ටලහිට අද තමයි එන්නේ ඉස්සල්ලම මේ ඔක්කොටම කලෙන් මේ පාර මැතිවරණයේදී සමක ජන බලවේගේට චන්දදීපු සියලු දෙනාටම මගේ ඉස්සූතිය පුද කරන්න කැමති කොළඹතිස්තිික්කේ ංක දහයට මනාපයක් ලබාදීපු අසූ දෙදස් අටසිය හතලිස් පස් දෙනාටම මගේ හද පත්ලෙම මගේ ස්තූතිය පුද කරන්න කැමති මමඒ මට සහයෝග ලබාදීපු අසටසිය හතලි ස් පස් දෙනාට අමතරව මේ කොළඹ ද ස්තිිකේ සහ මේ රටේ සියලුම ජනතාවට මට පුළුවන් ආකාරයට රට වෙනුවෙන් වැඩ කරන්න පොරොන්ද වෙනවා කියලා මේ අවස්සසා වෙදී ඔක්කටම කලින් කියන්න කැමති. අපි නිහතමානීව සන්තෝස වෙනවා. අපි පරාජයක් ලබපුු වෙලාවකත් මෙවැනි පුද්ගලික ජයග්‍රහණයක් ලබාදීම සම්බන්්ධය. සමඟ ජන බලවේගය යම් කිසි ජයග්‍රහණයක් ලබා ගත්තා. මාස කිහිපයක් පැරණි දේශපාලන පක්ෂයක් හැටියට පැර එක්සත් ජාතික පාක්ෂිකයෝ සියලුම දෙනාවාගේ අපිත් එක්ක හිටගන්න බව මේ චන්දෙෙන් පෙන්න ල දුන්නා. ඇතුවසේ එක්සත් ජාතික පක්ෂි ැන දුක්වෙනවා. මොකදහෙම විය යුතු නැති. පත්කට උන් පත් වුණා නමුත් අපි බලාපොරොත්තුවෙනවා සියලු දෙනම එකතු කරගෙන ඉදිරියේදී ඉස්සරහට ගමන් කරන්න එක තමයි පළවෙනි කාරණ දෙවැනි කාරණාව තමයි ආණ්ඩුවට සුභපතනවා ඔුන්ගේ ජයග්‍රහණයට අලුත් කැිනට මණ්ඩලට සුබ පතනවා අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා වාසි සියලුම ජනතාව වෙනුවෙන් සාමාන්‍ය පුරෝ වැසිෝ බලාපොරොත්තු වෙන ඒ වැඩපිළිවෙල ඔවුන් ඉදිරිපත් කරයි ජනතාව මූුණ දෙන ප්‍රශ්න වලට විසුඳුම් ඔවුන් සපයයි මේ වැටලතියන ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න හැකියාවක් ලැබෙයි කියලා. මහිතන්නේ අපි කවුරුත් බලාපොරොත්තුවෙනවා. ඔවුන්ට එසේ කරගන්න ලැබේවයි අපි ප්‍රාර්ථනා කරනවා. විපක්ෂක් හැටියට අපේ කාර්යභාරය අපි ඉෂ්ට කරනවා. ජනතාව වෙනුවෙන් ධනාත්මක සුභවාදී වැඩවලදී අපි ඔවන්ට සහයෝගේ ලබා දෙනවා. ජනතාවට අපහසුවෙන එමතතන් ජනතාව බලාපොරොත්තු නොවෙන එමන් ඇත්තම් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි යම් කිසි නීති අනපණත් සංසෝධන ගන්න උත්සාහ කරනවනම් අපිට පුළුවන් විදිට අපි එව්වට විරුද්ධ වෙනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. නතාව ලොකු බලාපොරොත්තුවක් තියාගෙන තමයි මෙ ආණ්ඩුව පත්කර ගත්තේ. නමුත් කැබිනට් මණ්ඩලේ පත්කිරීමේදී මම දකින විදියට ො ලොකු හිටසත්ය නමං කියන්න නැයි කියලා. ගෝටාබේ රාජපක්ෂ මැයිතුමා ජනාධපති වෙන්න කලින් රටට ඉදිපත් කරේ දැක්මක්. තාක්ෂණය තියන අලුත් අදහස් එකතු කරගෙන වර්තිිකයෝ පත්කරගෙන අර පරණ සම්ප්‍රදායන දේශපාලනයෙන් එහාට කිිහිල්ලා. අලුත් වෘතිය වේදීන් සමග එකතු වෙලා යන්න වැඩපිළි වෙලක් ඉදිරි පත්කරයි කියලා. නමුත් එහෙම දෙයක් අපට පේන්න නෑ කැබිනෙට් මන්්ඩලේද. වස ව්‍යත්මග නියෝජනය කරපු කිසිම පුද්ගලේට කැබිනට ඇමතිකමක් ලැබිලනෑ. ඔවුන් හතර දෙනෙක්ට රාජ්‍ය ඇමතිකම් ලැබිල තියෙනවා. දැ උදාහනයක් ගත්තෝ මුදල් රාජ්‍යමාත්‍ය හැටියට නිවාඩ කබ්රාල් මැයිතුමා පත්කරල දයවා. ඊළඟට සශයහන් සේම සිංහ මැතුමක් පත් කරල තියෙනවා. ඔවුන් දෙන්නටම ඉස්සල්ල අපි සුව පතනවා මොකද අපි හැමදාම මේ ආර්ථිකය මුදල් පැත්ත පිළිබඳව වැඩි අවධානයක් යොමුකරපු නිසා ඉදිරයේදිත් ආකාරයෙන්ම ඒ විෂය සම්බන්ධයෙන් අපි පෙනීන්නවා. එතන්දි අපි දකිනදේ තමයි. දෙපාර්තමේන්තු ආයතන සියලුමදේවාගේ තියෙන්නේ මේ මහින්දරාජ පක්ෂ මුදල් ඇමතිවරයාගේ ඇති. දවදානැක්හැරට කගබ්‍රල් මයිතුමාව දාලා තියෙනවා. ේි Finන් කපිටල් marketර්කට් කියලා ඉළඟට න් ්‍රයිසස් මගේතන්න හැයි කැපිටල් marketර්කට එමනත් නම් ප්‍රා්ධන වෙලඳ පොල එහි මූලිකම ආයතනය තමයි විනිමහා සුරකුම්පත් මේ ආයතන සෙකටන්ක් කමිෂන් එක හැබැයි සෙකන්ක් කමිශන් එක තියෙන්නේ නිවන් කබ්රාල් ඇමතුමා ඇත නෙමේ මහින්ද රාජ පක්ෂ මුදල් ඇමතුම ඇයටද. එතකොට මේ කියලා තියෙන දේ සහ ය ඇතවශයම තියෙන බලයමොකක්ද කියනක පිළිබඳව බහියන්නේ අපිට ගැටලු කිහිපැම් මතු වෙනවා. ඒක උදාහන්නයක් තමයි මං ඉදිරිපත් කරේ දැ මම දිගින්දිකටම කියපු දෙයක් තමයි මේ චන්දට කලින් ජන සංකා ලේඛන දෙපාර්තමේන්තුව දෙදස් විස්ස පලවෙනි කාර්තුවේ ආර්ථික වර්ධනවේගය ඉදිරිපත් කරේ නෑ කියන. ඔබලාට මතක ඇති ම මෙතනම මාධ්‍ය සාකච්ඡාවක් කතා කල්ලා මේක පැහැදි ලිගරා. අවසානති මොකද වනේ චන්දට පැය කිහිපයක් තියලා ඊට කලින් දවසේ රෑ ජන සංඛයාල ල කකන දෙපාර්තමයන්තුව ඉදිරිපත් කර පළවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගේ රින එකයි දසම හයයි කියලා. ඒක ඇන්නේ ජනවාරි පළවෙඳ ඉඳලා මාර්තු තිස්සෙක් වඳ වෙනකා. ඊට පස්සේ වෙලාවත් තිබුන් නෑ අපේ රටවැසි ඔුන්ට අප අපිට ඒ පිළිබඳව විද්වත් විශ්ලේෂණයක් කරන්න සාකච්ඡා කරන්න මහජනතාව ඒ සම්බන්ධයෙන් වාදවිවාද කරන්න කිසිම අවස්ථාවත් තිබුුණන්නෑ. හරි එතකොට හුදෙක් ඒක දේශපාලනය කර වෙච්ච බව තමයි අපිට පෙන්නේ. මොකද අවසානය මොහොත දක්වා ආර්ථිකවර්ධන වේගේ ඉදිරිපත් නොකිරීම මහරහ නමුත් ඊට වඩා දැන්තියෙන ගැටලුව තමයි විශාල අභියෝග ඇත්තියනවා ආඩුවට. මොකද දෙවනි ආර්ථවේ ආර්ථික වර්ධනවේග අතිවිශාල ලෙසැතින වෙන. මේ කොරනවරස් ප්‍රශ්ට කලින් වෙච්ච ප්‍රශ්නේ රින එකයි දස මහයි කොරන වරසය එකත් එක්ක මේ ඊටවට විශල ලෙස රිනවෙන දැන්තියෙන ප්‍රශ්නය තමයි දැන් ඉස්සරහට යන්න නම් මොක ඉදිරිපත් කරලා තියෙන කෙටිකාලීන මධ්‍යකාලීන දිරකාලීන වැඩ පිළිවෙඳ. හරි දැන් එතන්දි තමයි මේ කැබිනට පත්කිීම සහ මතවාදය පිළිබඳව ප්‍රශ්නයක් අපිට ඉදිරි පත්කරන්න සිද්ධ වෙන්න. උදාහනයක් හැටියට අපි බොහෝ දෙනා කල්පනා කරේ මේ පස්්චාත් කොරෝණ ආර්ථික වැඩපිළිවල ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට මණ්ඩලයෙන් සහ ඒ ලබාදෙන මාත්‍යදූර වලින්ම ඒ පිළිමිඹුවයි කියලා. මොද දැන් අපිට තියෙන්නේ වෙන දට තිබිච්චේ නැති ප්‍රශ්නය. හරි. හැබැයි කැමිලට් මන්්ඩලය සහ පත් කරලා තියෙන ඇමතිවරු සහ ඔවුන් දැන් කියන කතානුව අපිට පේන්නේ මේ කොරණ වයිරස් ප්‍රශ්නය තිබ්බයි කියලා හාත්පසින්ම වෙනස් වැඩ පිළිවයකට යායුතු කිය අදහස? මේ හරහා අපිට ඉදිරි පත්වන්නේ නැහැ. ද උදාහනයක් හැටියට උදාහනයක් හැටියට මංගත්තොත් එහෙම. අපි දන්නවා නොයෙකුත් කෘි බෝගවලට ඇති වරු පත් කලදී නො. මැටි වැඩ හිළඟට වේවැල් කර්ම අන්තිය බත්තීයම. එව නරකායි කියන්නේෙ නැහැ. ඒවා අවශ්‍යයි. නමුත් අපි දන්න අපි අල්ුතින් පැරයිම් හකිඉන්නේ පැරයිම් අලුත් පැරඩයිම් හෙකින් එදා හිට පුදරන්නේ අද ඉන්න මේ කොරුණන වයිරස් ප්‍රශ්නයෙන් පස්සේ ලෝකෙ කොහොම ස්සාහට දියුණු න්න. අප අපි කොහොමට මේ ප්‍රශ්නයෙන් ගොඩෙන්නේ. එතකොට අපි කලින් බලාපොරොත්තු වේ තාක්ෂණයට මුල්තනත් දේයි කියලා. හැබ තාක්ෂණය පිළි බලව කිසිම දෙයක් මේ කැමිනට් මණ්ඩලය පත්කිරීම හරහා අපිට පේන්න නෑ. ද උදාහනයක් කැඩියට ගෝටාබෙ රාජපක්ෂ මැයිතුමා ජනාධිපතිතුමා වෙන්න කලින්. ඔහුට තොරතුරු තාක්ෂණය පිළිබඳව පසුබිමක් තිබුණ. හරි ඔහු තොරතුරු තාක්ෂණය පිළිබඳව කතා කර. වියත් මගේ තොරතුරු තාක්ෂණය ලොකුවට ඉස්්‍රහට අරගෙන යන බව ඔහු මේ ජනතාවට කිව්වක්. නමුත් අඩුමතර මේ තොරතුරු තාක්ෂණ ඇමති කෙනෙක්ත් නෑ. දැන්. දොරතුරුතාක්ෂණය සහ තාක්ෂණය හර හා දියුණුවන රටවල් වල තියනෙ එක මූලික අංගයක් තමයි රජය විසින් තොරතුරුතාක්ෂණය ස ඒහා බැදිච්ච තාක්ෂණයට ලොකු ගැම්මත් දෙනවා ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. අපේ රට තොරතුරුතාක්ෂණය පිළිබඳව ඇමති කෙනෙක් හිටිය. දැන් ඒක අහෝසි කටලා ඒක අහෝසි කිරීම හර හා අනිපපැත්තිෙන් මැටිවැඩ වේවැල් වැඩ චීත බතිවලට ඇමතිල පත් කන්න අතර ඇයි තොරුතුරු තාක්ෂණ ඇැතික මයින් කරන්න. එතකොට අපි තාක්ෂණයක් එක්ක නෙමෙයිද මේ පස්්චාත් කොරෝණ ආර්ථිකය දියුණු කරන්න උත්සා කරන්න. එතකොට එතන ලොකු අපි දකින විදිට මතවාදය ගැටලුව තියෙන බාව අපිට පේනෝ ඉති අපි නැවතත් මෙතන කියන්න කැමති අපි විපක්ෂයක් හැටියට ඒ කාර්ය භාරය කරන්න උදයෝගයෙන් විසිවේද වනකම් බලාහිර පාලිමේඳතු ැඳෙන් පස ොඩක් වැඩට යුතු කරන්න තියෙනවා. මෙච්චරකල් අපි නීතිමය නොවන විදියට කරගෙනගිය නොයකුත් ක්‍රියාදාමයන් නීතිමය වශයෙන් හරිකස්ස කන්න තියෙනවා. අවශ්‍ය අනපනත් සම්මත කරගන්න තියවා. ඉතින් ඒ නිසා නැවතත් මේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල මේවාගේ සාමධාන ගැටලුවන් නැතු ස්්‍රරහට ගෙනයන්න පුළුවන්වච්චේගෙන අපි සිල්මුදනාට අප ස්තුූතිය නැවතත් පුද කරමින් මගේ අදස් තැක්වීම මතිනින් අවසන් කන්නවා ඔබලාගේ ප්‍රශ්න වලට පිළිතුර දෙන්න සූදාන. ෝටන්නටක් ගේෙනවන අපේ කිසි කටලුවක් නෑ ෝටන්න්න ක් එකක්ගේ නවශ්‍යයි කියලා අපේ දායිනම්ම කිවවා. මොකද අපි බිශ්වාස කරන්න මේ තිය ෝටන්න්න කවුන්්ගේ නීතිය තත්වයක අපේ ඇතවශයම පැහැදීමක් නෑ. දි ෝටන්ඩ කවන්් එකක් ගේනවෙනවා ඒට අපි අපේ සහයක දෙනනගේ කිසිකටලුවක්. මේ අවස්ථාව ජපිතාමයක අපේ කනායකත්ව ඇත්සම සම්බන්ධෙන් සාකච්ඡා කල නැහැ නම් පුද්ගලික වනං මේ මං විශ්වාසකන්න අපට ඒකට විරුද්ධ වෙන කිසි හේතුවත් තියෙන කියෙන ධහනමනි සංසෝධයෙන් ගොඩක් හොඳදේවල් සිද්ධවෙලා තියෙනවා නමුත් කවරුත් පිළිගන්වා යම්යම් අපහසුතාවල් වලට රජයට මූුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතැන්ද ඒ තෝරාගත් සංසෝධන මොනවද කියලා ඒවා සාකච්ඡා කරලා ධනාත්මකව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මික වෙන්න අපි සූදාන. නමුත් ඒකේ ප්‍රධාන මේ අරමුණු දිාරු කරනවාට නං අපි එකඟවෙෙනෙ නෑ ඒන්නේ ඒ බලය බෙදී මේ විධායකයේ සහ විවස්සාදායකයට තියෙන බලය ඊළඟට වෙන රටක පුර වැසි එක්ට මේ රටේ අගමැති ජනාධපති මන්ත්‍රී වෙන්න පුළුවන්ද කියනකේ ඒ කතාව ඊළඟට අවුරුදු පහකට සීමමාා කිරීම පාල්ලිමේන්තුව සහ ජනාධිපතිරයාගේ දුරකාලය පසි දුර ප්‍රමාණය දෙකක් පමණක් කියන එක ඊළඟට මේ්‍යවස්ථාදායක සභාව ඊළඟට ස්වාධීන කොමිසන් සමහ ඊළඟට තොරතුර දැනගැනීම අයිතිය මො තොරතුරු දැන ගනීමේ අයිතිය හරහා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වුණා ඕනෑම පුර වැසි එක්ට ඕන මාධ්‍ය ආයතනයකට ඒ තොරතුරු දැනගන්න ලැබෙන්නේ. නයිතික දහන ව ස්‍යස්ස සංශෝධනයයක් එක්ක. එතකට දහවනි ්‍යස්ස සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසිකන්න න. ඒ අහෝසි වනක් එක දෙයක් තමයි අද ජනතාව බුක්තිවිත තොරතුර දැනගැනීමේ අයිතියඉ තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව වවාගේ නක මේ රටේ විතරන්නව සමස්ස ලෝක ප්‍රජාවතුලම පිළිගන්න දෙයක් ඉ. ඒවාගේ රිනාත්මක සංශෝධන කරනවන අපි එවට විරුද්ධයි. නමුත් මහපොලොවේ තියෙන රට ඉදිරිට අරගන යන අපහසුතාවයන් ක්‍රාත්මක කිරීම අපහස්ථාව ප්‍රක්්ටිකල් කවස්චන් තියෙනවා නන් එවා විෂත ගන්න අපේ සහයක ලබා දෙන එඒ මංන්ව කන ාටුවෙන එක්සත් ජාතික පක්ෂය පිළිබඳව මේ වැටිච්ච තැනට මොක අපි හෞරද බලාපොරොත්තු වනේ න එක්ස ජාතික පක්ෂයට එක ආසනයක් අත්්ජග්‍රහණය කරගන්න බැරිවෙේ කියලා මන්න්නම් පුද්ගලිකම හිතුව අඩුමගානය ආසන අටත්දහයක්ත් ලබාගණී කියෙන නමුත් අපි හිතවටත් වඩා එක්සත් ජාතික පාක්ෂිකය තුළ කලකිරීමක් ඇති වෙල තිබුණ. ඒ බව මේ චන්ද ප්‍රතිඵලි වලින් පැහැදිරි වෙන. එතැදි පුද්ගලිකවම අපට එක්ක් ජාතික පක්ෂේ නායකයෝ කිසි කෙනෙ කිසි ගැටලුවක් ප්‍රශ්නයන් නෑ පුද්ගලිකෝ මෙම කිසිම ප්‍රශ්නයක් නෑ ප්‍රතිපත්තිමය ගැටලු විතරයි තියෙන්නේ. ඉතින් මංහිතනය ඉදිරියට අනකොට අපිටක දෙයක් තේරුම්න් අන්න නේ තමයි සියලුම එක්සත් ජාතික පාක්ෂිකෝ චන්දය පාවිච්ිරේ නෑ පාවිච්චි කරපු එක්සත් ජාතික පාක්ෂිකයෝ සජිත් මේ ප්‍රේමදස මැත්තුමාගේ පක්ෂයට එක්සත් ජාතික පක්ෂිකෝ චන්ද දුන්න. හැබැයි චන්ද දීපු නැති යම් කිසි කොට සකුතින්නෝ. ලක්ෂ ගාන චන්දි පාවිච්චි කරෙ නෑ. හරි එතකොට අපිට පුළුවන් වෙන්නෝ න ඒ සියලුම දෙන්න ඒකරාශි කරගන්න ඒ අභියෝගයක් හැටියට බාරර්ගෙන තියෙනවා ඒ අභියෝගය ජයග්‍රහණය කරගන්න ඕන ඉතින් අපි බලාපොරුක්තු වෙනවා අප එතට එන්න පුළුවන්ම ඇවි කියලා නෑ දැන් උදහනයක් හැටියට මට මතකයි මං පාල්ලිමේන්තුවට ඇවිල්ල මාස කීපයයි දහටවැෙනව වස්සා සංශෝධනය ගෙනවා. ඒක ගෙනාවේ හදිසි පණතක් හැටියට. උසාාවයට අන්නවත් අ පැහැත්ත දෙහක කාලයක් පමණයි තිබුණ. ඊට පස්සේ හදිසි පණතක් හැටියට ගෙනල්ලා කණ්ඩායමක් මේ පැත්තිෙන් ඒ පැත්තට අරගෙන ඒක සම්මත කරගත්තා තුන්ෙන් දෙකත් තියෙන නිසා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා කියලා එක කර. එ නිසා ආණ්ඩුවට... ඕන දෙයක් තුනෙන් දෙකත් තියෙන නිසා කරන්න පුුව. හැබැයි මේ දහනවැනි විවස්ථාවේ තියෙනවා හදිසි පනත් කියලෙව්වා දැන් බැහැ. හදිසි පණත් කියලෙවා දැන් ෑන. එතකොට ජනතාව අතර දන සංශෝධනය එම විසිවනි සංශෝධනය ඉදිරිපත් කරනක පිළිබඳව ජනමතයක් ඇති කරන්න සාකච්ඡා කරන්න. ඒ ඒ වෙනුවෙන් අධිකරණයට අන්න අවස්ථාව තියනවා එක දහනමනි ව්‍යස්ථා සංසෝතයෙන් දීලා තියනවා. හදිසි පනතක් හැඩිට බැසි රාජ පක් සමහතරට උදේ කරන්න හැන්දැල් හෙ කරන්න බැහැ. ඒහම ගොත් එහම දහනවනි ව්‍යවස්ථාවට ඒ මේ පට හැන. ඒ නිසා මංහිතනවා ජනතාව අතරේ යම් කිසි විසිවෙනි සංශෝතිය පිළිබතව විදවත් කතිකාවක් ගොඩ නැගේ ඒ විද්වත් කතිකාවක් ගොඩ නැගෙනව හම අපට පුළුවන් වයි මාධ්‍යයේ මේ පිබඳව සාකච්ඡා කරන පාලිමේතු සාකච්ාරන පාලිේතුගේ ලි සාකච්චා කරන්න ඔය අනිත් එඟ දිනේශකුණුවත්දන ඇමතුමාලා තිස්ස විතාන්න මන්දතුමාල්ලා ඒ කට්ටියත් එක්ක කාල තිස්සේ ගෙනාපු අර සරපාක්ෂික සමුලුවලින් ඊට පස්සේ ගිය පාලලිමේන්තුවේ නොයකු දේශපාලන පක්ෂ විසින් ඔවුන් අලුත් ්‍යවස්ථාවකෙන් බලාපොත්තුවෙන්න්න මොකක්ද කියනක පිළිබඳව කෙටුම් පතක් නෙමේ නමුත් වාර්තා ඉදිරිපත් කලා තියනවා. ඉතින් පාල්ලිමේන්තු ලයිබබරිය තියෙනවා මංහිතන්නේ පිටු දාස් ගණන් වල පාලිමේන්තු මන්ත්‍රීියවරු සහ මන්ත්‍රීවර නොවන පුරවසියන් විසින් ඉදිරිපත්ල ති නොයකු තියෝජන. හරි ඉතින් මංහිතන්නේ. ඒ සියලුමදේ අරගෙන මංහිතන හදිසිය කරන්න ඕන දයන්නෙමේ එහෙම නොකළ යුතුයි සති දෙකින් මේක සම්මත කරන්න නෙවෙයි කරන්න ඕනේ මේ කතිකාවක් ඇති කරන්න ඕන. හන් මෙහෙම දෙයක් කියනවා මංඟහගෙනයි අලිසබ්‍රි අමර්තුමා කියනවා. විසිවනි සංශෝතනයෙන් කරන්න යන්නේ මේ හදිසි මේ වෙනස් කිරීම්වාගයක් පමණයි නමුත් ඊට පස්සේ අලුත් ්‍යවස්ථාවක් ගෙන් ඕන ඒට කාලයක් යැයි කියලා හැබැයි ඒකෙන් කරන්න හදන්නේ බැසිවරාජ පක්ස මැයිතුමාාව පල්ලිමේන්තුවට ගෙන්න්න හතන ක නම් එහෙමනක් ඒ ගැන මිනිස්සුන්ගේ මතය වෙනස් වෙයි මොකද ංවිශවාස කරන්න නෑ මේ ටේ මිනිස්සු සූදානන් කියලා වෙන රට පුරවැසියෙක් මේ රටේ ඉහල නිලයක් දරනු අට ජනාධිපති අගමැති ඇමති මන්ත්‍ර. ඉදි ඒක දහනම ්‍යස්ථාවෙන් කරන්න බෑ. ඉති ඒක අයින් කරලා වැැසිරාජ පක්ෂ මහත්‍යාව ඇමෙරිකානු පුරවැසියෙක් හැටට මේ රටේ මන්දන්නයක් ඇමතිද අග මැතිද දන මොක්ද කියල නියෝජග ඇතිත මදන්නෑ මොක්හරිරන්න බලාපපුරත්තු වන මංහිතන්න අපේරටේ සාමාන්‍ය මිනිස්සේකට කැමති වේ කිය සම පැටි ජානක්ෂල පැටිගානම් පාජය නිසාමාන්‍යය ඔබතුමාය සබෝදධ ම තුමියන් ලතුමන් පැල ඔතුමාට නෑ සමග ජන බල වේගේ කියල පාක්ෂයක්ත්තිබු නෑනේ. ක්ොම එක් ජාතික පක්ෂෙන් මයි ගියපාරාවේ සමග ජනබලවයකින් පන සතර දෙනයි මේ පාරාවේ. ඔවු දුකක් තියනවා. අපේ සහෝදර මන්ත්‍රීවරු සමහරධනෙක්ට ජාග්‍රහණය කරගන්න බැර වුණා. ඔවුන් මහන්සිවල වැඩ කර. ඔවුන් ජනතාව වෙනුවෙන් පෙනී හිටියන්. දැ කොළම දිිශ්‍රික්කය ගත්තොත් අපි එක්ක හිටපු හිරුණකා. ප්‍රම සන්ත මැතිනය සුජීවසේනසිංහ මැයිතුමා ජාග්‍රහණය කර ගන්න බැරි වුණ ඒ ගැන අපට පුද්ගලිකෝ මට ඒ ගැන හිතට අමාරුයි මොකද අප අපි අවුදු දානත් තිස්සේකට පාලිමේන්තුවයි සටන්කරපු සගයෝ හැටියට අනි පැත්තෙන් අජිපෙරරා මැයිතුමා පොඩි ගානකින් මිස්සුනා ඉදිින් ඒවගේ දේවල් වුණදින් ඒකට ඒකති කොහොමත් දුකක් තියෙනවානෙහිතේ සමඟ ධන බලවේගේ සහ ඒ කුඩාක් එකඟතාවයකට ඇවිල්ල තියෙනවා. එතකොට ඒ එකඟතාවේ මත තමයි ජාතික ලයිස්ට මන්ත්‍රීවරු පත් කරේ එතැන්දි සියලුම පක්ෂනායගෝ එකඟ වෙලා තියෙනවා මේ සජි ප්‍රම් දාස මඇැතුමාට ඒ පත්කිරීම්ටික කරන්න ඉතින් මම දැක්කා මනුගනෂන් මැතුමා දෙවනි පරෘට්ති සාකචාවා පත්ල කියලා දෙබුණ. එතුමා මේ සජි ප්‍රේම දසනාග තුමා කරන ඒ පත්වවලට කිසි විරෝධයක් නෑ එතුමා සියලුම දෙනා සමඟ එක එක්ව ඉස්සරහට එන්න වැඩකට යුතු කරනවාගෙන ගැටලක් නයවෙල් මින් නේම් හැස් පින්න් මශන් Um, and um, I certainly would uh, welcome the opportunity uh, because I've been a, a member uh, of Parliament for ten years, five years in the opposition, five years in uh, government. And if you look at the independent assessment of me as an MP, uh, the only place you can do that is at mantri.lk. Uh, which is a non-partisan, uh, uh, you know, uh, entity, um, you can compare how each member of parliament has performed his or her duties in the last 10 years. So from a parliamentary procedure point of view, from being an active member in parliament uh, during the opposition, I uh, was very critical of, of, of the government. I took the government on. I did my job as a as a, as an opposition MP uh, and as a government MP. I did my job, and um, I have not only performed in Parliament. I have also performed in the electorate. I have got uh, 82,845 preferential votes, um, which also suggests that my brand of politics has been. Uh, Sort of uh, uh, agreed upon, approved uh, by the, the electorate, by the constituency, that there is space for moderate thought, that there is space for uh, folks like myself who are not, you know, the traditional politician, but uh, professional turned politician. I would rather be still be referred to as a, <laughs> as an economist, more than a politician. <laughs> um, that um, there is value. people appreciated the role we played. and that's the reason why people voted. at the end of the day, in a democracy what matters is uh, whether you're going to get elected or not. So in a, in a losing race, uh, to have been, Elected with uh, that kind of uh, preferential votes um, suggests, I believe, uh, that uh, people agree with my line of thinking. Uh, so, surely, why not? If I'm given the opportunity, I will uh, play that role to the best of my ability. i am certain that the government will not default um, you know i don't want to um, just uh, you know be critical for the sake of being critical uh, this is our country after all if this government defaults it means all of us are going to be in trouble for 10 years to come uh, so we will support the government in whichever way that they need our support to ensure that uh, the debt that needs to be repaid this year will be repaid. Uh, now, what uh, options they have, they know. some options are going to uh, make them, um, you know, discipline themselves. some options uh, may not uh, be that restrictive. So the government needs to de decide, uh, you know, what role, or rather, what they need to do in order to ensure medium to long-term stability of this nation. Right? So going to IMF is one option, uh, but if you do that, uh, you will um, have to sort of, you know, put your house in order. All kinds of reforms will have to be uh, agreed upon. Um, so let's see what uh, what, uh, what they what they end up doing uh, but uh, they certainly will have to find a way to repay I believe about a three and a half billion dollars that is still due before the end of the year. right thank you very much. Oh.